එදා හවස පාරේ එච්චර සද්ද බද්ද තිබ්බේ නැහැ. හැබැයි තරුණ ජෝඩුව දිගට හරහට බැනගන්නවා. තරුණයා හරි සද්දට කෑ ගහනවා. තරුණියට එයා එල්ල කළ චෝදනාවලට කට උත්තර නැති වුණා. තරුණිය ඒ වෙලාවේ අසරණ වෙලයි හිටියේ. මට එයා ගැන අනුකම්පාවක් ඇති වුණා. හොඳට ඇඟපත තිබුණු පල්ලියට සද්දට කතා කරපු පල්ලියට තරුණියකට මේ විදිහට කතා කරන්න ඉඩ නොදී අසරණ කරන එක අසාධාරණ බව ඒ තරුණයාට කියන්න මම හිතාගත්තා. එයාටත් කට ඇරලා එයාගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවයි කියලා මම ඒ ස්ථානයෙන් පිට වුණා. තරුණයා ඔහුගේ වැරද්ද වටහාගෙන තරුණියගෙන් සමාව ඉල්ලගත්තා. ඔවුන් දෙදෙනා සමාදාන වෙනවා දැකලා මට ලොකු සතුටක් ඇති වුණා. කාන්තාවන් ලැබිය යුතු නිසි ගෞරවය ලබා දෙමින් සම වගකීම් බෙදා ගනිමු. ස්ත්‍රී පුරුෂ අයුක්තියට සමුදෙමු. සමානාත්මතාවයේ රැකුමට මම සූදානම්.